සමාවින් අවසරයි, අපි ටීචර් කෙනුත් අවසරයි, හාමුදුරුවන්ගෙන් අවසරයි. අපේ මේ වජිර දහම් පාසලේ ළමා සමාජේ රැස්වීමේදී මම මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. මගේ ගීතය අවසානයි. සාදුනේ, කියන්නේ මට කියන්න බෑ, මෙතන කියන්න බෑ. මං යනවා. ළමයා මේ වාඩින්. ඔය පැතිරල වාඩින්. මෙහෙම පුළුවන්ද කතා පවත්තන්න? සභාවක කතාව පොත පොඩ පුහුණු වෙලා ඉන්න එපාය. අපි පොඩි කාලේ අපේ දහම් පාසලේ කෝට්ටේ දහම් පාසලේ මේ ළමා සමාජෙ රැස්වීම තියෙනවා. මේ ඔබටම වෙච්ච එකක්ද? මගේ යාළුවෙකුට. මට නම් ජීවිතේට ඔබ වෙන්නේ නැහැ. හැබැයි මට ඊට හපං. මේ දැන් මිත්‍රයා සභාවක නැගිටලා කතා කරන්න ඕ. අපේ හමුදුරු ගෙනල්ලා දැම්ම දහම් පාසලේ ළමයින්ට නැගිටලා ළමා සමාජයක් ආරම්භ කළා. අපිම තමයි ආරම්භ කළේ ඒකත් පොඩියුම් එක්ක වෙලා. ඉතින් පුජ්ජි ළමයින්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න කියලා මේ යාළුවා, මේ රත්න කියලා මගේ හොඳ යාළුවෙක්, එතුමා දැන් අද ඉන්නේ තානාපති සේවී. අද කිසිම බයක් නැතුව හොඳට කතා කරනවා. ඔහු එදා ගීතයක් ගායනා කරන්න කියලා ආවහම මම මෙතන ඉතික්කලේ නෑ. මගේ ගීතය අවසානයි කියලා දූවනවා කියලා ස්වභාවයි. ඒ තමයි සබගෝලේ තිබ්බ මගේ හොඳ යාළුවෙට වෙච්චද. ඔහොම අය තව කොච්චර මේ දොරමඩලාව බලාගෙන ඇත්. පුංචි කාලේ පාසල් සමිතිවල ගීතයක් ගායනා කරන්නට, කවියක් ගායනා කරන්නට ලැජ්ජාවෙන් ඇඹරිච්ච අය, කතාවක් කරන්නට කියපුවම සටසට ගාලා වෙවුලපු අය, තව තව දේවලුත් වෙච්ච අය, කියාගන්න බැරි දේවලුත් කලිසන්තෙත් වෙනවා, නොඑක් දේවල් වෙච්ච අය දැන් දොරමඩලාව බලාගෙන ඇති. අද දොරමඩලාවේ මාතෘකාව සබකෝලය සහ සභාවේ හැසිරීම. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ හඳුන්වා දෙන්නට. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයේ සහභාගී වෙන අපේ රටේ ප්‍රකට අධ්‍යාපනඥෙක් මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ සූරියනි, ඉතා ගෞරවනීයව පිළිගන්නවා. දයාරෝහණ ළඟට වාඩි වෙන වෙලා ඉන ජයලාල් රෝහණ ඕනලා දෙන්නෙක්, ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයා ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයා ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. අමා දිසානායක මහත්මිය මීට පෙර දොරමඩලාවට සහභාගී වුණා, පෞරුෂ සංවර්ධන උපදේශිකාවක් හැටියට ක්‍රියා කරන ඔබ සියලු දෙනා ඉතා ගෞරවනීයව පිළිගන්න අතරේ අපේ මහාචාර්යතුමාටම ආරාධනා කර සිටිනවා මේ අධ්‍යාපන මනෝවිද්‍යානුකූලව මේ මාතෘකාවට ප්‍රවේශයක් සපයන්ට සබකෝලය සහ සභාවේ හැසිරීම. ලොව ස්තුතියි අසන්ත. ඇත්තටම මේ මාතෘකාව අද කතාවට ගත්තේ ගැන මොකක් සතුටු වෙනවා. ඒ මොකද මේ ගැටලුව සමස්ත සමාජය තුළම තියෙනවා. මේ පිළිබඳව ලෝකෙත් කරපු පරිශ්‍රයන් තියෙනවා. සමහරව කියනවා මේ අනිත් සේරම දේවල් කරන්න පුළුවන්, කතාවක් නම් කරන්න බෑ කියලා. ඒ තරමට බය තියෙනවා. කියන කියනවා මේ අවමංගල සභාවේ කතාවක් කරන වැඩි ලේසිය මිනිහක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ එච්චරකට බයයි. සමහරව කතාවක් කරනකොට ඒ තරමට වෙවුලලා යනවා. ඒක ස්වාභාවික ලක්ෂණයක්. මම ඕනනම් මිනිහට එන්න කතාවක් කරන්න බෑ කියලා තේ උදාහරණයකට ඔයා දක්වලා තියෙනවා. ඉතින් කියන්නේ ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේක අපට විතරක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. මේ අන්තර්ජාතිකව කරපු පරිශ්‍රය සමූහයකත් ඔප්පු වෙලා තියෙනවා. මේ සබකෝලයේ කියන එක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විතරක් නෙවෙයි, මේ සාමාන්‍ය අනිකුත් බයත් එක්ක සංසන්දනය කළ බැලුවම සබකෝලයේ තමයි ඉහෙලින්ම ඉන්නේ. අනිකුත් බයත් එක්ක අන්න තුරු ඒ වගේ දේවල් කල්පනා කරාම සබකෝලයට තමයි මිනිස්සු ගබ් බය. ඇත්තටම මේක මුලදී ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. දැන් අර අපේ ජයලාල් මහත්මයා කරා වගේ ඕනම දහම් පාසලක ඉස්කෝලක, දැන් අපි වුණත් ඉස්කෝලේ මුල්ම කතා කරනකොට ඔහොම තමයි. ඒ කියන්නේ ඒක ස්වාභාවික ලක්ෂණය. හැබැයි ඒක වෙනස් වෙනවා, දිනු කරගන්න පුළුවන්. අද මේ මාතෘකාව වැදගත් කියලා මම කිව්වේ අද අපේ අධ්‍යාපන ක්‍රියාවලිය.
ඊළඟට අපේ උසස්වීම් ක්‍රියාවලිය සමාජ ක්‍රියාවලිය අත්‍යවශ්‍යම දේ තමයි කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව. ඒ කියන්නේ විභාගයෙන් සමත් වෙන්න නම් අද අපි වයිවා කියලා තියෙනවා. ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡා තියෙනවා. සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒතකොට ඉතාලම දක්ෂ ළමයේ තමන්ගේ කරුණු ඉදිරිපත් කර ගැනීමට අදක්ෂ වීම නිසා මම ලකුණු නැති වෙන්න පුළුවන්. උසස් වීමක් පළවෙනි පෙළ සාමාර්ථයක් නැති වෙ ගිය අවස්ථා තියෙනවා. සමහර ඉස්සර විභාගයේ ලිඛිත විභාග විතරයි. ඒ හැම වෙලේම වරින් වර තමන්ගේ දක්ෂතා ඔප්පු කරන්න තියෙනවා. අපි පාසල් මට්ටමේ තියෙනවා, විශ්වවිද්‍යාල මට්ටමේ තියෙනවා. හැම වෙලේම ගේ අදහස් ඉදිරිපත් කිරීමේ දක්ෂයේ කතිගයක් වෙන්න ඕන. ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒක එකක්. ඊළඟට උසස් වීම ලැබනකොට යම් කිසි ආයතනයක වැඩ කරනකොට සම්මුඛ සාකච්ඡාවකට ගියාම සම්මුඛ පරීක්ෂණයට ගියාම අනිවාර්යයෙන්ම දක්ෂතා නැත්තම් ඒ පුද්ගලයා වෙනස් වෙනවා. අලවි කටයුතු වලදී තමන්ගේ යම් භාණ්ඩයක් අලවි කරනකොට අනිවාර්යයෙන්ම මේ කතිකයාට තමයි ඒ භාණ්ඩේ විකුණන්න පුළුවන්. ඕනම භාණ්ඩයක් විකුණ ගැනීමේ දක්ෂතාවය තියෙනවා දක්ෂ කතිකයෙකුට. ඉතාම හොඳ භාණ්ඩයක් විකුණ ගන්නත් බෑ කතිකත්වයේ දක්ෂ නැත්තම්. ඒක එතනත් අපිට පේනවා කතිකත්වයේ කොච්චර වැදගත් වෙනවද කියලා. අවසානව තවත් බැලුවොත් එහෙම සමාජයේදී මගුල් ගෙදර ගියාම, ආමංගල්‍යයකට උසවයට ගියාම, ඊළඟට මේ ප්‍රජා සංවර්ධන සැසියකට ගියාම හැම තැනදීම දක්ෂ කතිකයෙකුට ලොකු තැනක් තියෙනවා. එකිනෙක කතිකත්වයේ දියුණු කර ගැනීමයි සබකෝලේ නැති කර ගැනීමයි කියන දෙක හරිම වැදගත් සාධකයක් වර්තමාන සමාජයේදී. ඒ ඉස්සරට වඩා වර්තමාන සමාජයේ අවස්ථා වැඩි. අන්තර්ජාතික චරිත වාට පත්‍රලා තියෙන දක්ෂ කතිකයෝ. මම හිතන්නේ අපිට ඕන තරම් ලෝකයේ දැන් මම හිතන්නේ අපිට ලංකාවට මෙනවා. ඈ ඇමරිකාවෙන්, එංගලන්තෙන්, ඉන්දියාවෙන්, පකිස්තානයෙන් කතිකයෝ. මම හිතන්නේ එක පැයකට රුපියල් 20,000 30,000 ගෙවලා ගිහිල්ලා අපි මේ කතාව අහගෙන ඉන්නවා. ලක්ෂ ගාණක් එක කතාවට එකතු කරලා යනා ඉන්නවා. ඒ කියන්නේ ඒ දක්ෂයෝ. ඒ කියන්නේ මේ හැකියාව දියුණු කරගන්න පුළුවන් නම් වර්තමාන සමාජය තුළ හුඟක් අවස්ථා තියෙනවා. ඒ අපි සබකෝලේ නැති අපි සබකෝලේ ගැන කතා කරලා සබකෝලේ නැති කරගෙන කතිකත්වයේ දියුණු කරගන්නේ කොහොමද කියලා දැනගත්තොත් මේ අනිවාර්යයෙන්ම ඕනම කරුකට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. සබකෝලය කියන එක නිරන්තරයෙන් දිගටම තියෙන ලෙඩක් නෙවෙයි. ඒක ඕනම කෙනෙකුට ඇතිවිය හැකි සමාජයත් එක්ක ඇතිවන යම්කිසි සරල බියක්. ඒ සරල බිය භීතිකාව බවට පත් කරගෙන ගැටලුවකට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ සරල බිය ඕනම කෙනෙකුට තියෙන. දැන් මම උදාහරණයක් ගත්තොත් මම දැන් කතා කරාට මම ඉස්කෝලේ කාලේ කතා කරලම නැහැ. මට හොඳට මතකයි මේ ජයලාල් කිව්වාගේ මම එක පාසලක ඉඳලා තව පාසලකට 6 පන්තිල ඇතුල් වුණා. ඇතුළත් වීම පරිසරය සමත් වෙනවා. ඉතින් සාමාන්‍ය ඕනම ඉස්කෝලේ ගියාම ඉස්සල්ලාම අල්ලලා දාන්න යානේ කතාවට. ඉතින් මාවත් දැම්ම කතාවක් කරන්න කියලා. මට අද වගේ මතකයි අපේ අම්මගේ රචනාවක් තුණා මගේ රට කියලා. මම ওই මගේ රට කියන කටපාඩම් කරන් ගිහිල්ලා එතන හිටගෙන ඇස් දෙක පියාගෙන කියාගෙන 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 ගිහිල්ලා ඇවිල්ලා වාඩි වුණා. ඒ තමයි මම ඉස්කෝලේ කරපු එකම කතාව. එච්චරමයි කතා කරේ. ඊට පස්සේ ඕනම දවසක මම සමිතියේ ලේකම් වෙනවා. ලේකම්ට කතා කරන්න වෙන්නේ නැහෙනේ. ලේකම්ට දිහේ නැගිටලා වාර්තා කියව වාඩි වුණා. ඔහොම තමයි මගේ පාසල් ජීවිත කාලෙම කරපු එකම කතාව සහ අවසාන කතාව. ඊට පස්සේ කතා කරන්නේ. ඒ කියන්නේ කතා කරන්න බෑ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයේදීත් මම කතා දෙකක් තුනක් විතර යන්තම් අමාරුවෙන් ගැට ගහලා කරලා තියෙනවා. ඒත් බෑ. ඊට පස්සේ ඉස්කෝලේක උගන්වන්න එහෙම ගියාම ටික පුරුදු වෙලා තමයි මේ කතිකත්වයට කතාව ඉදිරියට පුළුවන්. ඒත් ඒකෙන් මම කියන්න උත්සාහ කරේ හැම කෙනාටම මෙහෙම එක එක අවදි තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ට සදහටම බෑ කියලා. දැන් මගේ උදාහරණයෙන් බැලුවොත් මට මුල කාලේ බෑ. පස්සේ කාලේ ටිකක් පුළුවන්. දැන් හොඳටම පුළුවන්. හරි එක්ක සැකයක් නැහැ. වෙනස් කරගන්න පුළුවන්. හැම කෙනාටම අද මම හිතන අද අපේ සාකච්ඡා ඉවරනකොට ඒ සබකෝල ගතිය තියන අයට තමන්ගේ මේ සබකෝලේ නැති කරගෙන දක්ෂයෙක් වෙන්නේ කෙසේද කියලා ඉගෙන ගන්න පුළුවන් වේවි. මොකද අපිට හරියට දෙනා කතා කරලා අහනවා මට මේ ගැටලු තියෙනවා කොහොමද විසඳගන්නේ? අනිවාර්යයෙන් වෙනස් වෙන්න පුළුවන් බව නම් සැකයක් නැහැ. ඇදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් අපි අතරේ තියෙනවා. හැබැයි හැම විටම ඒ කියමන හැම තැනටම අදාළ නැහැ. වළංගු නැහැ. මොකද පුංචි කාලේ සබකෝලෙන් ඇඹරිච්ච සමහර ළමයි මහා විශිෂ්ට සංනිවේදකයෙකු බවට පත් වෙලා තියෙනවා. මහා කතිකයෙකු බවට පත් වෙලා තියෙන බැලින්නම් පාසල් කාලේ ලැජ්ජාවෙන් ඇඹරිච්ච කතාවක් කරන්න කිව්ව දුවපු ළමයි මහා රංගධරය වෙලා තියෙනවා. ලෝකේ සම්මානලාභී නළු නිළිය අතරේ එහෙමයි ඉන්නවා. ඉතින් මේක මහා පුදුම දෙයක්. මේ ජලවරණ මහත්තයා රංග කලා ශාස්ත්‍රයේත් එහෙමයි ඉන්න ඕන තරන්නේ. හරිදීනෝ මේ පොඩ විදේශී අත්දැකීම ගත්තොත් එහෙම අපි කියෝලා ගත්තු අත්දැකීම් මේ රංග කලාවේ මහා දැවැන්තෙක් හැටියට සලකනවා විලියම් ෂේක්ස්පියර්ගේ නාට්‍යවල රංගපාලා තමන්ගේ ප්‍රතිභාව පෙන්නපු සර් ලෝරන්ස් ඔලිවිය. සර් ලෝරන්ස් ඔලිවිය මේ අවසානයේ ඔහු මේ අංශභාගය හැදෙනවා
ඒ කාලේ වෙනකොටත් මේ ඔහු කැඳවනවා මේ පොත් සාකච්ඡාව ජනමාධ්‍ය වලින් සාකච්ඡා කරනකොට අහනවා මේ ඔබට මේ දැන් මොකද්ද ඇති වුණු තත්ත්වයද කියලා. ඒක විශේෂ සිද්ධියක්. අංශභාගය හැදිලා සර් ලෝරන්ස් ලීව ගෙනාවාම මේ එංගලන්ත වේදිකාවට ඔහුගේ චරිතය රඟපාන වෙන නළුවෙක් හැම්ලට්. නමුත් ඔහු කියනවා එක පාටට නැකිටලා මට රඟපාන්න පුළුවන් කියලා. ඔහු එහෙම කියනවා කියලා ඉවරලා අනිත් ඔක්කොම පුදුම වෙන මේ අංශභාගය හැදුණු මනුස්සයා මෙහෙම කියන්නේ ඔබට හොඳ නෑ නේද සර් ලෝරන්ස් ඔලිවියේ එහෙම කියන්නේ. ඒක කතා කරන්න එපා. මගේ ඇඳුම දෙන්න ඇඳගෙන මම රඟපාන්න. පුදුම ධෛර්යයක් එනවා. ඔහු හැම්ලට් චරිතේ රඟපානවා. අවසානයේදී හැම්ලට් වසබඳුන බීලා ඉතිරිච්ච වස පොඩ්ඩක් බීලා මැරිලා වැටෙනවා. එතනින් පස්සේ තිරාචාරයට සර් ලෝරන්ස් ඔලිවිය නැගිටින්නේ. ඉතින් කට්ටි ගිහලා ඉතිරි වහලා ඊට පස්සේ ගිහලා කතා කරලා සර්ව නැගිට්ටවල ලෝරන්ස් ඔලිවිය මහත්තයා නැගිට්ටවල ගන්න ගන්නකොට කියන මට ආයෙත් ටිකක් අමාරුයි වගේ කියලා රෝදපුටු ගෙනල්ලා යාව ඉන්දෝන. ඉන්දුවහම් පුවත්පත් වලින් වට වෙනවා. වට වෙලා අහනවා ඔබට මොකද්ද මේ දැනුනේ කියලා. මං එතන නවත්තලා ගෙනාවේ එක්කව කළා. එතකොට සර් ලෝරන්ස් ඔලිවිය කියනවා මට මුකුත් බයක් දැනුන්නේ නැහැ. මොකද වේදිකාවට නැග්ගහම වේදිකාව දැක්කහම පුදුම හයියක් එනවා. මගේ ලැජ්ජාව බය ඔක්කොම නැති වුණා. මගේ අසනීප ගතියත් නැති වුණා. හැබැයි නාට්‍ය අවසානයේදී මට නැවත අසනීප තත්ත්වය ආවා. මමම හිතුවා මේන් පස්සේ මං ආයෙත් ලෙඩෙක් නේද කියලා. සර් ලෝරන්ස් ලිය වැටුනාම උස්සපු එක්කෙනා අහනවා ඔබට ඇත්තටම බයක් දැනුන්නේ නැද්ද? මට පොඩි බීතෙක් ආවා දැනෙනවා. ඔබ දන්නවද? මම නාට්‍ය රඟපාන්න පටන් ගත්ත මුල් දවසේ දැම්ම ඕක තියෙනවා. මොකද්ද? ප්‍රේක්ෂාගාරේ දැක්කාම මං හොරෙන් බලන ප්‍රේක්ෂාගාරේ දිහා. ඊට පස්සේ නාට්‍ය රඟපාන්න ඔන්න මෙන්න තියෙද්දි මට පොඩි මුත්‍රා බරක් ඇති වෙනවා කියලා. පෙළකට එහෙම වෙනවා. ඒ බයක් ඇති වෙනවා රඟපාන්න ඉස්සෙල්ලා. ලෝරන්ස් ඔලිවියෝ ඔහොමයි. ඔහු මේ කියන්නේ පුංචි කාලේදී රඟපාන්නවත් එළියට එන්නවත් කිසිසේත් කැමති කෙනෙක්වත් දක්ෂ කෙනෙක්වත් අපි සර් කිව්වා වගේ එහෙම නෙමෙයි. දැන් සර්ගේ අත්දැකීම කියන්නේ පොඩි කාලේ අර කටපාඩමින් කිව්වා වගේ ලෝරන්ස් ඔලිවිය කියනවා අර රයිම් ගායනා කරලා දෙන පල්ලි ගීත කණ්ඩායමේ එම කටපාඩමින් මතකින් කියලා දානවලු. එයින් එහා තාලයවත් මුකුත් මතක නැහැලු. නමුත් එයාව හොඳ ගුරුවරයෙක් ගාවට අහුවෙනවා ඔබතුමන්ලා වගේ. එයාගේ මනස හොඳ තත්ත්වයට අරගෙන හොඳ වෛද්‍යවරු එයාව අරගන්නෝ දක්ෂ නළුවෙක්. ලෝකෙම දක්ෂ නළුවන් අතර අදත් සර් ලෝරන්ස් ඔලිවිය ගැන කිව්වහම හැම්ලට් කලේ ඈ කියලා තමයි හැමෝම කියන්නේ. මෙන්න මේ වගේ. හැබැයි මෙහෙම මම පුංචි පැත්තකට එන මෙහෙට ගන්නවා ආචාර්ය හසන්ත මහත්මයා අපේ විද්වත් මණ්ඩලෙ මේ ගැන මේට එකඟ වෙනවා ඇති. සර් අපේ ලංකා සමාජයේ පොඩි වැඩක් වෙනවා. මොකක් දන්නවද? මේ ඔය ලැජ්ජා බය නැතුව ඉදිරිපත් වෙන්න කැමති කෙනාවත් පෙළක් වෙලාට පොඩි කාලෙදි ගෙදරදි පසුගාමි තත්ත්වයට ඇති කරන වැඩි හිටියන් විසින් ඔයාව යුත්තන් වල කතා කරන්න එපා. ඔය කෑගල කතා කරන්න එපා. ඔයාට ලැජ්ජ නැද්ද? බලන්නු කරම ආමල ඉස්සරහ ඔයා මොනවද කියෝ කියෝගේ පණ්ඩිතෙක් වගේ ඔන්නෝම කිව්ව ගම අර කතා කරන්න ගිය ගොළු වෙලා ආයෙත් ජීවිතේට කතා කරන්නේ නැහැ කියලා පස්සට එනෝ. ආයෙත් කොහෙරි කතා කරන්න ඕන නම් ඉස්සෙල්ල බලන්නේ අම්මගේ දිහ. අම්මා මෙහෙම බලන් ඉඳලා කරපු ගමන් කොල්ලා එන්නේ එළියට. සතුටින් මේ එන්න පුතේ කියලා කිව්වනම් මම හිතන්නේ අපි සහ යුරෝපියෝ අතර පොඩි වෙනසක් තියෙන ඔතන ඩොක්ටර්නි. ඒ අය ළමයින්ට දෙනවා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන පොඩි කාලේ ඉඳන් ඒ අවස්ථාව දෙනවා. ඉතින් මේ අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන අපි වැඩිහිටියු කියලා මට හිතෙනවා. ඒ ඇති සබකෝලය සහ සභාවේ හැසිරීම යෙදුම් දෙකක් තියෙනවා අපේ මාතෘකාවේ. සබකෝලය
නැතිවීම හොඳයි. ඒක සබකෝලයේ කියන එක පෞරුෂත්වයට තමන්ගේ ජීවිතයට අර කිව්ව වගේ සම්මුඛ පරීක්ෂණ වලට ජීවිතේ ජයග්‍රහණ සඳහා ඉදිරියට යන මාවතේ බාධකයක් වෙන්න පුළුවන් ඔය සබකෝලයේ කියන ගතිය. හැබැයි ඉතින් පමණට වඩා සබකෝලේ නැතිවීම සමහරුන්ට ඉතින් අවාසියටත් ඉරලා තියෙනවා. ඕන එකටයි එපායකටයි පැනලා සබාවල් නැති කරලා විනාශ කරලා සබකෝලේ ලැජ්ජක් බය නැනේ පයින් ඕන තැනකට. ලොකු මහා සභාවක වුණත් මැද්දට පැනලා එහෙම ඇතිද? ඒකට කියන්නේ මොකද්ද වචනේ මන් දන්නේ නැහැ. ඉතින් ඒක ඒක මේ මාතෘකාව කොටසක්ද කියලා අපි පස්සේ කතා කරමු. දැන් සභාවක හැසිරෙන හැටි. සභකෝලේ වගේම සභකෝලේ නැතිවීම වගේම සභාවක හැසිරෙන විදිහත් කොහොමද කියලා අපි ටිකක් සාකච්ඡා කරමු. අපේ මාතෘකාව පුළුල් එකක්නේ. මනෝරෝග විශේෂඥ වෛද්‍යතුමා. ඔව් ඇත්තටම මේ සභකෝලය ගැන මේ ජයරෝහණ මහත්තයා කිව්ව කතාව එහෙනකොට මට මතක් වුණේ අපේ අර ජන කතාවක් තිබෙනවා මේ එක්තරා පුද්ගලයෙකුට කියලා තියෙනවා සභාවකට ගියාට පස්සේ වැඩි ප්‍රශ්න අහන්න එපා මෝඩකම් කරන්න එපා ගුණා වගේ ඉන්න කියලා කරබාගෙන ඊට පස්සේ මේ සභාවට ගියාට පස්සේ වෙන පිට ගෙදරක තිබුණු උත්සවයක මට මතක විදියට ගුණා වගේ ඉන්න උපදෙස් දුන්න නිසා හැමෝටම අනගෙන අනගෙන ගිහිල්ලා ඔළුවෙන් ඒ වගේ මං හිතන්නේ එතුමා කියපු විදිහට මේක මේ ලංකාව වගේ රටවල් වල කෙනෙක්ගේ පෞරුෂත්වයේ වර්ධනයට අර සමාජයට යන්න ප්‍රශ්න අහන්න කුතුහලයෙන් යුතු දේවල් ප්‍රශ්න අසා දැනගන්න තියෙන අවස්ථා අඩුයි. පාසලක් ගත්තත් එහෙමයි ප්‍රශ්න අහන දරුවා පණ්ඩිය කියලා ෆෝන් කරලා දානවා. එහෙම නැත්නම් ගුරුතුමිය ගුරුතුමා විසින්ම සමහර ඒ අයව යටපත් කරනවා. සමහරලාට ඒ කරුණ නොදන්නා හේතුව නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න අහන පුද්ගලයා හිම නැත්තම් සභාවට යන පුද්ගලයා ඒක දරුවෙක්ගේ අත්‍යවශ්‍ය පෞරුෂත්ව ගුණාංගයක් කියලා දකින්නේ නැහැ. එහෙම අඩුපාඩුවක් තිබෙනවා. ඒක තමන්ට තර්ජනයක් කියලා තමයි අනිත් අය හිතන්නේ. තවත් කෙනෙක් ඉදිරියට යනකොට. ඉතින් සභකෝලය ගැන ගත්තොත් සභකෝලය කියන දේ මේ එක අපිට හැම දෙයක් හැම වෙලාවෙම එක රෝගයක් කියලාම හදන්න බෑ. ඒක පරාසයක් තිබෙනවා. අපිට සමහර දරුවෝ හිම නැත්තම් තරුණයෝ වැඩිහිටියෝ එය තියෙන ප්‍රශ්නය තමයි මේ සමාජයේ තියෙන සමාජයට ගිහිලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන දක්ෂකම් නැතිකම. ඒ විවිධ හේතු නිසා සමහරලාට ළමා කාලයේදී තියෙන අත්දැකීම් අඩුකම නිසා වෙන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් වෙන්න පීඩනය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ තියෙන අඩුපාඩුවක් ගැන වොන්ට වඩා හිතන නිසා වෙන්න පුළුවන්. මේ අය සමාජයට යන්නේ නැහැ. මොකද ඒ අය ගිහිල්ලා යාළු ඇති කරගන්න තීරෙන්නේ නැහැ. කතා කරන්න තීරෙන්නේ නැහැ. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තීරෙන්නේ නැහැ. විරුද්ධ අදහසක් අහම ඒකට මුහුණ දෙන්න තීරෙන්නේ නැහැ. මේකට අපි කියන්නේ සෝෂල් ඉනඩිකසි කියලා. ඒ කියන්නේ සමාජයේ කුසලතා අඩුවීමක් නිසා. ඉතින් මේක එක තව පරාසයකට ගියාට පස්සේ මේක සමාජයේ සෝෂල් ඇන්සයිටි බවට පත් වෙනවා. ඒ කියන්නේ සබකෝලය. ඒතර සබකෝලයත් කොටස් දෙකකට බෙදෙනවා. පර්ෆෝමන්ස් ඇන්සයිටි, ඒ වගේම සෝෂල් ඇන්සයිටි. පර්ෆෝමන්ස් ඇන්සයිටි තමයි අපි කතා කරේ. විශේෂ දේවල් කරනකොට තියෙන දැන් තමට දැනෙන දේ. ඒ කියන්නේ සභාවක් ඉස්සරහා කතා කරනකොට, කෙනෙක් බලන් ඉන්නකොට, ලියනකොට, එහෙම නැත්නම් ගීතයක් ගායනා කරනකොට, මේවා යම් කිසි විශේෂ කාර්යයක් කරනකොට ඇතිවෙන සභකෝලය. එහෙම නැතුව සමහර අයට එනවා සභකෝලය මේක ඕනෑම දෙයකට පොදු සභකෝලයක්. ඒ කියන්නේ තමන්ට නුහුරු නුපුරුදු කෙනෙක් කතා කරනකොට, එහෙම නැත්නම් නුහුරු නුපුරුදු ස්ථානයකට යනකොට, උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම බැංකුවකට යනකොට බැංකුවේ ඉන්න අනිත් අය තමන් දිහා බලන් ඉන්න වගේ දැනෙනවා, වැරදි හොයනවා වගේ දැනෙනවා, තමන් ගැන විශේෂ අවධානයක් තියෙන වගේ දැනෙනවා. එතකොට ඇතිවෙන කායික හා මානසික ලක්ෂණ ඒවා සමහරලාවට කෙනෙක් අඳුරන් නැති කට්ටියක් සමග, එහෙම නැත්නම් යහළුවෝ ලොකු යහළුකමක් නැති පිරිසක් සමග කතා කරනකොට තමන්ට දැනෙන දේවල්, මෙන්න මේ අයට ලැබෙන සබකෝලය. මේකෙදී විද්‍යාත්මක තියෙන ලක්ෂණ තමයි තමන් හැම වෙලාවෙම අනිත් අයගේ අවධානය තියෙනවා කියලා දැනෙන දේ. ඒ වගේම තමන්ගේ වැරදි හොයනවා කියලා දැනෙන දේ. එතකොට දැනෙන අපි දන්නා මොළයේ තියෙන ඇමිග්ඩලා කියන ස්ථානය. මේ ඇමිග්ඩලා කියන ස්ථානය තමයි බය පාලනය කරන්න හේතු වෙන්නේ, ෆියර් කියන දේ. ඉතින් එතකොට මේ ඇමිග්ඩලා කියන ස්ථානය ඉදිරි මොළයේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකත් එක්ක, ඒ වගේම හුස්ම ඉහළ පහළ ගැනීම පාලනය කරන තැනත් එක්ක, හෘද ස්පන්දනය පාලනය කරන තැනත් එක්ක, මොළයේ තියෙන ඒවත් එක්ක සම්බන්ධතා පවත්වනවා. එතකොට අර බය ඇති වුණාම මට මොකක් හරි වෙයි කියලා ඇති වෙන බයත් එක්ක හෘද ස්පන්දනය වැඩි වෙනවා, රුධිර සංසරණය වැඩි වෙනවා, උෂ්ම ගැනීම ඉහළ පහළ වැඩි යාම වැඩි වෙනවා, දහඩිය දානවා, රෝම කූප
කෙලින් වෙනවා. ඒ වගේම සමහරවල්ලාට අර කිව්වාගේ මුත්‍රය යන පුළුවන්. මේ අදි මේ වෙනසක් තවත් බය වෙනවා. ඉතින් මේ අය කරන්නේ මොකද? මෙවැනි ස්ථානවලින් පුළුවන් තරම් මග අරින්න ගන්නවා. මග අරින්න මග අරින්න මොකද වෙන්නේ? මේ බය තව තවත් වැඩි වෙනවා වැඩි වෙනවා. ඉතින් බය වැඩි වෙනකොට අපේ මහාචාර්යතුමා කිව්වාගේ අර බය අඩු කරගන්න තියෙන ක්‍රම වේද කෙලින්ම නතර වෙලා යනවා. ඒතර බය අඩු කරගන්න නම් අර සමාජයේ බය ඇති වෙන ස්ථානවලට යන්න ඕන. ඒවට මුහුණ දෙන්න ඕන. ආගන්තුකයන් සමග කතා කරන්න ඕන. ඉස්සරහට ඇවිල්ලා ස්ටේජ් එකක ගීත ගායනා කරන්න කතා කරන්න පුරුදු වෙන්න ඕන ක්‍රමයෙන්. ඉතින් මේ වගේ අවස්ථාවල තියෙන ඉඩ ප්‍රස්තා අඩු වෙන්න මේ බය තව තවත් වැඩි වෙනවා. දැන් අපිට සමහරලාට මේ ළඟදී එක්තරා මේ තරුණයෙක් ආවා හොඳ විභාගයක් සමත් වෙලා ඉහළින්ම ප්‍රථම පන්තියේ සමර්ථයක් අරගෙන. නමුත් අවුරුදු 3ක් යනකම් කිසිම රැකියාවක් කරන්නේ නැහැ. අහලා බැලුවාම ප්‍රධානම හේතුව තමයි කිසිම සම්මුඛ පරීක්ෂණයකට මේ තරුණයට යන්න බෑ. මොකද බයට යන්නේ නැහැ. මේක ගිහිල්ලා දෙකකට ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ Tamanට කියපු දේ කතා කරගන්න බැරි වෙලා ඒ නිසා සම්පූර්ණයෙන් සම්මුඛ පරීක්ෂණයට යන යාම නවත්තර දාලා ගෙදරට වෙලා ඉන්න තමන්ගේ උපාධියක් තියාගෙන. එහෙම අය කොච්චර ඉන්න පුළුවන්ද? අනෙක් අය Taman දිහා බලන් ඉන්නවා කියන හැඟීම අපහස්තාවයට පත් කරනවා. දැන් ඔය මහා පාරේ වුණත් පාර දෙපැත්තේ කවුරු හරි රැස් වෙලා 30 30ක් 40ක් Taman දිහා බලන් ඉන්නවා කියලා හැඟීමක් ආවොත් එම පාරේ යන ළමයින්ට මම දැකලා තියෙනවා. අපේ ගෑන් ළමයින්ට පය පැකිලෙන වැටිලා වැටිලා තියෙනවා. කවුරුවක් මොකක් කියලත් නැහැ, විහිළු කරලත් නැහැ, මොකුත් නැහැ. එයාගේ මනසින්ම සමහර එයාම හිතනවා මන් දිහා දැන් බලන් ඉන්නවා කියලා. ඒක ගමන ඉක්මන් කරන්න හදනවා, පය පැකිලෙනවා. ඔහොම දේවල් වෙනවා. මන්ද කාටත් වෙන්න පුළුවන් වැඩ. ඒක පුහුණුවක් නැති පිරිසක් ඉස්සරහින් ගමන් කරලා පුරුද්දක් නැති සභාවක කතා කරලා නැති කෙනෙකුට එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් සභකෝලය සහ සභාවේ හැසිරීම, ඒක තමයි අපේ මාතෘකාව. අමා දිසානායක මහත්මිය, සභකෝලය සහ සභාවේ හැසිරීම ගැන කතා කරනකොට හසන්ත මහත්තයා, මම ඉස්සෙල්ලම හිතුවා අපි පුංචි කාලේ ගම්වල හරි ලස්සන සිරිතක් තිබ්බා. නිවාඩු කාලෙට කට්ටියම එකතු වුණාම ගොයන් කපන කාලෙට එහෙම නැත්නම් අවුරුදු කාලෙට අපිට කියනවා මොනවා හරි දෙයක් ඉදිරිපත් කරලා පෙන්වන්න කියලා. ඉතින් අපි කොළඹ අධ්‍යාපනය ලැබපු හින්දා ගිහින් නැටුම් කරනකොට ගමේ ළමයි අපිට වඩා හරි හයියට හරි ලස්සනට මේ කවි හැම කියනවා. නෙළුම් කවි, ගොයන් කවි, කහරත්ත කවි තුරු ඉදිරිපත් කිරීම, සඳ කිඳුරු ජාතකයේ වගේ දේවල්. මම හිතනවා ඒ කාලේ ඉඳන්ම අදහසක් තිබුණා හිතේ, මට සබකෝලයක් තිබුණේ නැහැ. හැබැයි කාන්තාවක් විදිහට අපිට එන්න තිබුණු දුර ඉතා වේගෙන් වැඩි වුණා. අපි අවුරුදු මේ ගානත් එක්ක බලනකොට කාන්තාවන් ගමන් කරපු දුර වැඩි. ගමක්කුයි නගරයකයි අතර තියෙන වෙනසෙදි මම දකින්නේ ගොඩාක් වෙලාවට දෙමව්පියන් දැන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්න දෙන අවස්ථාව අඩුයි. අපි ඉස්කෝලේ යන කාලේ තිබුණු විවාද කණ්ඩායම්, සාහිත්‍ය සමිති, එතකොට වෙන වෙන සමිතිවල අපිට මේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව දුන්නා. ස්පන්තියෙන් දානවා ඔබ මේ සතියේ සමිතියට කතාවක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ සතියේ සමිතියට ඔබ තමයි ගීතයක් කියන්න ඕනේ. ඉතින් ගුරුවරු පිටිපස්සෙන් ඉන්නවා. අවාසනාවකට වාගේ දැන් ඉතින් එහෙම නෑ. අර පාසල් වෑන් සංස්කෘතිය දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය එහෙම හින්දා දරුවෝ ගැන එහෙම කවුරුත් හිතන්නේ නෑ. කියන්නේ දරුවාට පැතිරෙන්න තියෙන අවස්ථාව අපි අඩු කරලා තියෙනවා. ඊට අමතරව දෙමව්පිය අර මේ විද්වත් මහත්තුරු 3 දෙනාම කිව්වා වාගේ උඩ ඉඳන් අර හෙලිකොප්ටර් පේරන්ටින් වගේ තමයි කරන්නේ. කියන්නේ දරුවට දරුවා වෙන්න දෙන්නේ නැහැ. දරුවා කරන්න ඕනේ මොකද්ද කියන එක තීරණය කරන්නේ අම්මා තාත්තා හෝ වැඩිහිටියෝ. ඒගොල්ලෝ කියනවා මේ සමාජයේදී ඔයා මෙහෙම කතා කරන්න එපා. මේ මේ පීනන තැනට ඔයා යන්නේ එතනදී ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ. ඔයා හැසිරෙන්න ඕනේ මෙහෙමයි. මේ යන්නේ තාත්තිගේ ක්ලබ් එකේ වැඩේකට, එතනදී කතා කරන්න ඕනේ මේ ටික විතරයි. මේ යන්නේ අම්මගේ ගෘහණියන් සංගමයට, ඔයා කතා කරන්න ඕනේ මේ ටික විතරයි. ඉතින් ගොඩාක් දරුවෝ දරුවට දරුවා අහිමි වෙලා තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මං කොතනදීද කතා කරන්නේ, මං කොතනදී මොකක්ද කතා කරන්නේ කියලා. එතකොට මට තියෙන ඍදුම තමයි ගොඩාක් ළමයි පුළුවන්කම තිබුණත්, දක්ෂකම තිබුණත් හැංගිලා ඉන්නවා. ඒ වගේම දේශනවලට ගියාම මම දකින දේ තමයි හැම තිස්සෙම මේ මහත්තුරු 3 දෙනාටම මේ අත්දැකීම ඇති. ඉස්සරහ පේලි දෙක ගොඩක් වෙලාවට හිස්ස තියෙනවා. ඉඳගෙන නෑ කවුරුවත්.
මේ ලොකු සභාවක්. හැබැයි ඉස්සරහ පිටු පේඩි ටිකම හිස්. ඉතින් අහනවා ඇයි මම අහනවා ඇයි මේ කවුද නොපෙනෙන කවුද මෙතන ඉන්නේ. එතකොට සබකොල්ලේ නේද මහත්තයා. එතකොට ගොඩක් අය ඇවිල්ලා ඉස්සරහට වාඩි වෙනවා. එක්කෝ අපිට විනාඩි දෙක තුනක් යනවා මේගොල්ලෝ ඇවිල්ලා වාඩි කරවන්න. ඇයි අපේ සමාජය තාම තියෙනවා මෙයා ගියොත් මෙයා ගැන වැරදි විදිහට හිතයි මං ගැන වැරදි විදිහට හිතයි. ඒකට හැබැයි ඔබතුමා හොඳ උදාහරණයක් කිව්වා. අපි සමහර අයට මේ ඉතින් තිරින්ගත් නැහැ කතා කරන්න පටන් ගත්තාම ඕනේ තැනයි එපා තැනයි එහෙම කතා කරනවා. ඒකත් හරිනෑ තමයි. හැබැයි හොඳ දැනුමක් තියෙන්න ඕනේ කතා කරන දේ ගැන. ඒ වගේම තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. මම කතා කරන්නේ මේ දේ මම කතා කරන්න ඕනේ මේ දේ මගේ කතාවෙන් මට මගේ හිත රිදෙන්නත් බෑ මට අනිත් කෙනාගේ හිත රිදෙන්නත් බෑ. ඒ වගේම පස්සේ පසුතැවිලි වෙන්න පස්සේ ලැජ්ජා වෙන්න කිසිම දෙයක් සබාවක් මැද කියන්නත් නරකයි. දරුවන්ට උගන්වන්න ඕනේ දේ තමයි අර මේ මනෝවිද්‍යානුකූලව කිව්වා මේ ඇමිග්ලාඩා කෑව කියන කෑල්ලත් එක්ක අපේ ඇඟේ වෙනසක් වෙනවා, දාඩිය දානවා, සීතල වෙනවා, වෙවුලනවා, ගල් ගැහෙනවා. ඉතින් මේවා හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් කවදා හරි දවසක මේ ඕන කතිකෙක් මේ තත්ත්වෙට මූණ දීලා ඇති. එකපාර දන්නේ නැති මාතෘකාවක් ගිහිලා කතා කරන්න කියලා කිව්වොත් එහෙම කලබල වෙනවා තමයි. හැබැයි හරියටම අඳුර ගන්න ඕනේ මගේ ප්‍රේක්ෂකයෝ කවුද, මම කතා කරන්න ඕනේ මොකක්ද, මම දන්න හැමදේම එතන ගිහිල්ලා කියන්න ඕනේ කියලා හිතුවොත් සබකෝලයට වැඩි ලැජ්ජා වෙන්නේ සභාවක හැසිරෙන්න දන්නේ නැහැ කියලා. හොඳයි, සභාවක හැසිරීම ගැනත් අපි කතා කරමු. සභාව කියන්නේ මොකද්ද? ඉතින් සභාව කොච්චර තියෙනවද අපේ ජීවිතේ අපිට මූණ දෙන්න සිද්ධන අපි සහභාගී වෙන සභාවල් කොච්චර මංගල සභාවල්. ඉතින් කොයි ගෙදරක් තියෙන්න පුළුවන්? අවමංගල සභාවක් තියෙන්න පුළුවන්. ගමේ සමහරට මොකක් හරි සමිතියක සභාවක්. ඉතින් ඒ හැම සමහරු බලන්නකො මංගල සභාවල හැසිරෙනවා ඉතින්. දැන් අවමංගල සභාවයි මංගල සභාවයි පටල ගන්න ඇත් ඉන්නවා. මේ අවමංගල සභාවක ඉතින් දැන් මෙව ගන්නවා අර ඡායාරූප වලින්. දැන් හරියට මේ අන්තර්ජාලයේ Facebook යනවා. ඉතින් ඒවැය දානවා මෙන්න අවමංගල සභාවේ අහවලා ඉඳලා තියෙන විදිය කියලා. ඉතින් අයියෙන් කට අරන් hina වෙනවා අර මිනිය දිහා බලන්නේ. ඒ මේවත් පින්තූර වැටෙනවා. ඉතින් මං කියන්නේ මංගල සභාවක, අවමංගල සභාවක, පාසලේ වෙනත් සභාවක, ප්‍රාදේශීය සභාවක අපි හැසිරෙන විදිහ ගැන අපිට යම් යම් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් මේ වැඩසටහනේ. මේවා නීති සම්මත මුකුත් නැහැ. අදහස් යෝජනා මට අවශ්‍ය දෙන පාලක මැදිරියට යන අනුග්‍රහක් බව